සුබ උදෑසනක් සියලුම මාධ්‍ය වේදී හිතවතුන්ට. මම දැන් අවුරුදු 4කට පස්සේ අපි මේ සිරිකොට මන්දිරේ නැවත ප්‍රතිපත් සාකච්ඡාවක් අපි හැම සහභාගී වෙන්නේ. මේ කාල පරිච්ඡේදය තුළ මේ රට ඇත්තටම අපි මෙහි නොකිති කාල පරිච්ඡේදයේදී මේ රට මහා දරුණුතම ඛේදවාදයකට මේ රට පසු කරලා තමයි අද මේ තැනට අද ඇවිල්ලා ඉන්නේ. රටක ජීවනාලිය තමයි ආර්ථික රටක. රටක ආර්ථිකයක් කඩාගෙන වැටුණොත් රටේ යහපාලනය කඩාගෙන වැටෙනවා. ඒ සංස්ථා සියල්ල කඩාගෙන වැටෙනවා. හරිද? උතුර දකුණ සියලුම අවබෝධයන් කඩාගෙන වැටෙනවා. මේක කිසිම දෙයක් ඉතුරුෙන්නේ නැහැ. දැන් අපිට මතකයි, තමුන්නාසලට මතකයි, ඒ කාලේ රට ගින්න අරගෙන මේ පෝලිම් වල ඉන්නකොට මිනිහෙක් එකෙක්වත් කතා කරද්ද ඇයි කොරතන් නැති කරන්න, දූෂණ නැති කරන්නේ? එක මිනිහෙක්වත් කතා කරද්ද මේ රටේ ජාතික සමිතියක් ඇති කරන්න ඕන නැහැ. එක එක්කෙනෙක්වත් කතා කරාද මේ ආර්ථිකය පිළිබඳ නොයෙකුත් විශ්ලේෂණ කරන්න ආවද? නෑනේ. හැමෝම ඉල්ලුවේ බේල් තුන කන්න දීපල්ලා. අපිට පෙට්‍රල් ටික දීපල්ලා, අපිට ඩීසල් ටික දීපල්ලා. පෝලිං වල ඉඳලා කෑ ගැව්වේ මොකද? ඕන ගානකට පෙට්‍රල් ටික දීපන්, ඕන ගානකට අපිට ඩීසල් ටික දීපන්, ගෑස් ටැංකිය ඕන ගානකට දීපන්. හරිද? ගෑස් ගෙනාවට කුස්සිය ගෑස් පිපිරෙනවා. මේමයි තත්ත්වේ තිබුණේ. හොඳයි, මාසයක් හමාරක් තියෙනවා නැව ඇවිල්ලා මේ කොහෙද වරායේ නැංගුරාල්ලා තියෙනවා. මොකද සල්ලි නැහැ, මිලියන එක මිලියන දෙයක් ඩොලර් ලක්ෂ ගාණක් නැහැ මේ නැව ක්ලියර් කරගන්න. මෙහෙම තිබුණා ආර්ථිකය. අද ඒ එතකොට මේ தත්ත්වයේ යටතේ අද මේ தත්ත්වයේ මොකද වෙලා තියෙන්නේ ආර්ථිකය? අද බලන්න ආර්ථික වර්ධනය ගත්තොත් මේ රටේ දැන් මේ සුළු කාල පරිච්ඡේදයේ මේ අවුරුදු එකහමාරකට පස්සේ. ඒක නිසා මම කියන්නේ මේ මැතිවරණයේදී තියෙන්නේ එක සාධකයයි. ඒක තමයි ආර්ථිකය. මේ රට ආර්ථිකයෙන් ගොඩ ගත්තොත් අපිට පුළුවන් අනිත් ඒවා සියල්ලම කරන්න. එහෙම නැත්නම් ආර්ථිකයේ වටලා මේ රටේ හදන්න බෑ. දූෂණය නැති කරන්නවත් අවම නැති කරන්න ඒවා හම්බ වෙන්නේ නැහැ කවදාවත්. දූෂණය පිළිබඳ අවේ ඔක්කොම තියෙන්නේ ආර්ථිකයත් එක්ක බැඳිලා. එතකොට මම කියන්නේ දැන් එහෙමනම් මොකද අර මාඕ සේතුන් වර්ග කියනවා ඔහුගේ ඔන් කන්ට්‍රඩික්ෂන් කියන පොතේ කොහොමද මේ යුගයක ප්‍රතිවිරුද්ධ හඳුනාගන්නේ? එයා ප්‍රතිවිරුද්ධතා කියන්නේ එක වරකට එක මහා ප්‍රතිවිරෝධයයි තියෙන්නේ. ඒකට කියනවා මේජර් කන්ට්‍රඩික්ෂන් කියලා. එක ප්‍රතිවිරෝධයයි තියෙන්නේ. අනිකු සියලු ප්‍රතිවිරෝධ මයින කන්ට්‍රඩික්ෂන් වෙනවා. සුළු ප්‍රතිවිරෝධ වෙනවා. එතකොට ඉස්සෙල්ලම ජන සමාජයක් හඳුනගන්න ඕනේ මොකද්ද රටේ ප්‍රධානම ප්‍රතිවිරෝධය. අද පළවෙනි ප්‍රතිවිරෝධය තමයි ආර්ථිකය. ආර්ථිකයට යටයි අනිත් ඔක්කොම. අනිත් ඒවා ගැන කතා කරන්න එපා. ආර්ථිකයේ කොට දැම්මේ නැති වුණොත් වෙන කිසිම දෙයකට අත තියන්න හම්බෙන්නේ නැහැ මේ රටේ. ඒක මතක තියාගන්න. එතකොට අද ආර්ථිකයට ගොඩ දාලාද නැද්ද? ගොඩ දමමින් තියෙනවද? දැන් මේ වෙනකොට ගෝඨාභය රාජපක්ෂ දාලා ගිහිල්ලා රනිල් වික්‍රමසිංහ අත තියෙනකොට මේ රටේ ආර්ථික වර්ධනය කීයද? ඍණ 12.4යි. ලංකා ඉතිහාසයේ නරකම ආර්ථික වර්ධනය ඍණ 12.4යි. දැන් අද ඇවිල්ලා තියෙන්නේ කීයද? අද තියෙනවා මේක 3.1කට. ඒ කියන්නේ ආර්ථික වර්ධනය කියන්නේ 15%කට වැඩි ආර්ථික වර්ධනයක් මේ අවුරුදු කමාරකෙන් රනිල් වික්‍රමසිංහ මහත්මයා ගෙනල්ලා තියෙනවා මේ රටට, ඒ රජය. එතකොට මේ රටේ කොහොමද තියුනේ මේ විදේශ සංචිත? දැන් අපේ රටේ වටිනාකම කියන්නේ රුපියල් සත නෙවෙයිනේ. අපේ රටේ වත්කම කියන්නේ ඩොලර් සහ මේ රතරන්. මේවා කොච්චරද අපිට තියෙන්නේ? ඒක තමයි අපේ රටේ වත්කම. රුපියල් සත කියන එක ඒ කාලේ දැන් නම් තහනම් කරලා තියෙන රනිල් වික්‍රමසිංහ මහත්මයා මුද්‍රණය කරන්න. නමුත් අත්‍යවශ්‍යයි ඒ කාලේ. එතකොට මේ දෙක. එතකොට මේකේ අපිට තියුනේ කීයද ඩොලර් මිලියන ඉතුරු වෙලාද? රනිල් වික්‍රමසිංහ බාර ගන්නකොට භාණ්ඩාගාරේ තියුනේ ඩොලර් මිලියන 20යි. ජනගහණය මිලියන 22යි. ඒ කියන්නේ එක මිනිහෙකුට ඩොලර් එකක් නැහැ. ඩොලර් මිලියන 20යි කියන්නේ ලංකාවේ දවසකට මිනිස්සුන්ට කන්න දෙන්න බෑ ජනගහණයට. මතක තියාගන්න. එතකොට ස්ටර්ලින් පවු මේ රත්තරන් කොච්චරක් තිබුණාද? රත්තරන් තිබුණේ නෑ මොනවා කරා. රුපියල් සත බණ්ඩාගාරේ බංකොලොත්. හරි, එතකොට කැටියක් දෙනවා අතට කෑම ටික ලෑත්ති කරපන් කියලා ඩොලරුත් නෑ රත්තරනුත් නෑ. ඈ ඩොලර් මිලියන 20ක් කියන්නේ පොඩි කාසියක් තියෙනවා. මේ රුපියලුත් නෑ. දැන් මෙතන ඉඳලා ගන්නින් කියලා. එතකොට මෙතන ඉඳලා අරගත්ත මේ විදේශ සංචිතය අද කීයක් තියෙනවද? එදා ඩොලර් මිලියන 20 තියුණ එකද ඩොලර් මිලියන 6500ක් තියෙනවා. ඒක ගිය සැරේ දුන්න එක්කෙනෙකුට ජාතික ආරක්ෂාව මොනවා නැති වුණත් රටක් තියෙන්න ඕනයි කියලා දීලා රටම ඉවර කරගත්තා.
ආපහු නැතිම කරගත්තේ රට. දැන් මේ සැරෙත් එනවනේ දැන් එන්න පුළුවන් දැන් අර ඡන්ද කිට්ටු වෙනකොට පිට රටේ ඉඳලා අපේ කට්ටියට අපේ ඉම්පෝර්ටඩ් ශ්‍රී ලංකන් මාතෘරු වෙන්න පුළුවන්. ඇවිල්ලා මොකද මේගොල්ලෝ අපිට තීන්දු තීරණ දීලා අපිට ඇඩ්වයිස් දීලා යනවා. ගියාම අපේ උන් කෙලව ගත්තාම අපේ උන් මහපාරවල ඈ ගෑස් ටැංකියටයි භූමි තෙල් ටිකටයි කෑම පැකට් එකටයි උන් ගිහිලා ආපහු ගෙවල් වල රෑට නිවුස් බල බල හෙල්ලවතින් හැපන් නෝගී කිය විස්කි එකක් ගහලා රෑට බයිට් එකක් ගහලා උන් කාලා බීලා ආපහු බුදිය ගන්නවා. හැංගේ පැතේ මයිල් ගහකටවත් ඒක මේ වෙන්නේ නැහැ. ඒ අයියලට මම කියන්නේ ගියසරේ වගේ පොලිමේ එන්න එපා කඩුනායක. ගියසරේ ආව ඇවිල්ලා කිව්වා අපි අතින් ටිකට් අරගෙන ආවේ. අපි ගෝඨාභය ජනාධිපතිතුමා ඡන්ද දෙන්න ගෝඨාභය මහත්තයාට ඡන්ද දෙන්න ආවේ. අපි අතින් ටිකට් අරගෙන ආවේ. මොකක්වත් නැවේ. මොනවා නැතුව රට තියෙන්න ඕනේ. මේ සැරෙත් එයි රැට ඈ මොනවා නැති වුණත් මේ රටේ ඈ මේ දූෂණ නැති වෙනුනේ මනවල අපි මේ ටිකට් අරගෙන ආවේ අනුර සහෝදරයාට ඡන්ද දීලා යන්න. මේ සැරෙත් ඇවිල්ලා තමුන්නාසලා අර ගිය සැරේ වගේම අපිට වැඩේ තියලා අපිට ඇරලා යන්න. එතකොට අපිට පුළුවන් විඳින්න තමුසලට පුළුවන් කකා බිබි ඉන්න. ඒකෙන්ද කරුණා කළා මං කියන්නම්. එන මහත්තුරු මෙහෙ පදිංචි වෙන්න. එන මහත්තුරු මෙහෙ පදිංචි වෙන්න. මෙහෙ පදිංචි වෙලා ඒ කේද වාචකයට මූණ දෙන්න. දිනවල එච්චරයි. අපිත් එක්කම එකට පොලිමේ හිට ගන්නවා තමුසෙලා. ආපහු මෙතන ඉඳලා එහෙ යන්න එපා. හොඳේ? මේ 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 මෙල්බර්න් වලටයි, ලන්ඩන් වලටයි, පර්ත් වලටයි, ඈ ඇමරිකාවේ USA වලටයි ගිහිල්ලා එතන ඉන්න එපා. ඒවයි පොලිමේ නැහැ. මේ පොලිමේ ඉන්න. එහෙම ලෑස්ති කට්ටිය විතරක් ලංකාවට එන්න, ඡන්ද දෙන්න. නැත්තම් කරුණාකර ඔය මහතුරු ඔයයට වෙලා ඉන්න අපි මේ රට හදාගන්නම්. අපි ගියේ නැහනේ. අපි දොස්තරලා වෙලා අපිට අඬ ගහද්දී අපි ගියේ නැහැ. අපි මැරි මෙතන හිටියා වෙඩි කාගෙන බෝම්බ දෙකක් කාගෙන කඳුළු ගෑස් කාගෙන බැටන් චාර්ජ් කාගෙන දන්න දුක් ඔක්කොම විඳලා අපි මෙතන හිටියේ මේ රට හදාගන්න අපේ ජීවිත කාලේ. ඒ නිසා ඒ වගේ කට්ටිය මේ රටට හිටියම ඇති. අන්න ඒක මතක තියාගන්න. ඒ නිසා මේ බොරු ස්ලෝගන් දාලා බොරු සංකල්ප දාලා මේ රටේ මිනිස්සුන්ව විනාශ කරන්න එපයි කියලා මම කියනවා. බුද්ධියයි පරිණත භාවයයි කියන නායකෙක් අපිට හම්බ වෙලා තියෙනවා. ඒ නායකයව ආරක්ෂා කරලා මේ රට ඔහුලව්වා මේ රට ආරක්ෂා කර ගැනීමට මම පැමිණියා. ඒකින්ද ඕනෙක් කෙනෙක් එක මම කතා කරන්න ලෑස්ති කරුණා කරලා මෙන්න මේ මල් වට්ටියට අත ගහන්න හැමෝම එක්වෙන්නේ කියලා මම කියනවා 21 වෙනිදා. බොහොමයි.